அருந்ததி சலுபடின்னிதி அருந்ததி சலுபடின்னிதி மா லங்கட லங்வ ஏவி देवाल पैत गई हैं। आप इतनी तीन महीने किया नहीं कहने की नहीं आनी। आप ही काट काट अब तीन दे ये बुधम तीन महीने हो आगे मिलाओ कर दबाए। एक नहीं मिलता है तीन में। गामी देवाल देखा क्यों है? आनी में एक लांगे देवाल। में गामी मेरे सुनते पीसू नहीं। पीएसआर के ने मिनिया के पीसू वैड। में एक न बैठे नन नोना हरियाणा पाठ आई थी इन्हें अरुंधति मुकुट क्यों हुआ मैं तो हाँ मने है भाई स्कूले नोना क्यों हुआ ओकुन टिका कर यहाँ नो मैं विराव बैठी है तो स्कूले नोना हक दालत बे अरे कथा हो कुत्ती रोने कुकुल बेरी बेतर रोने नहीं की एक ऐसे मैं मान देवाल पैती की इंगेन ना हाँ हाँ मंद भाई अपने अपोची में तत्त्व आवाज़ नहीं दे। वो ये अभी लो गुरु नान से तो कैविदीन तक ही।
ඒ දෙන්නා ඉතින් එදා ඉඳලම කූටාලිනො වෙයි. එහෙත් මම මේ බත් බදලා නාගන්න යන්න කියලා. දැන් අර අලුත් ගෙදර මහත්තයට මොකද වෙන්නේ රුවිනි? මං හවසට රටේ මහත්තය හම්බ වෙලා පැමිණිල්ල අස්කර ගන්නවා. දැන් ඉතින් සෙත්මිනි ඉන්නවනේ. එහෙමද? ඔබ නම් මහ පුදුම එකියක් බං. ඔබට බය හිතුන්නේ නැත්නම් පොලිසියට යන්න. පුංචි කාලේ නම් මං තැපැල් පියුම් මාමට බයයි. ඒ වුණාට මට දැන් වෙච්ච දේවල් එක්ක මං මාර දිවි පුත්‍රයාවත් ආයෙ නම් බය වෙන්නේ නැහැ. රුවිනි දැන් ආයෙත් රස්සාවට යන්නේ නැද්ද? මං හිතාගෙන නම් ආවේ ආයෙ රස්සාවට නොයන්ද කියලා තමයි. ඒ වුණාට තින් නොගිහිනුත් බෑනේ. මෙහාට වෙලා ඉතින් කිරියල තම්බන් කන්ටේ. ඒ මදිවට ඉතින් මට මෙහි හතුරුත් වැඩිනේ නැන්ද. රුවිනිට කනගාටු වෙන්න දෙයක් නෑ නෝ. කවුරු තරහ වුණත් රුවිනි කලේ හරිද? මං ගොහින් එන්නන්න නැන්ද. හොඳයි. අප්පච්චි ආවොත් මං කියන්නම්කෝ රුවිනි ඇවිත් ගියා කියලා. පොඩි මහත්තයා මොකටද මාව හොයන්නේ? අනේ මේ මට ඔය පොඩි මහත්තයා කියන්නේ නැතුව අරුන්දති වගේ වසන්ත කියන්න. ඒ මොකටද? ඉතින් දැන් කිව්වේ නෑනේ ඇයි මාව හිව්වේ කියලා. මට හරි කම්මැලි බං. සෙත් මිනිහත් නෑ. හැමෝම ගමෙන් යනවා. මට විතරයි යන්න තැනක් නැත්තේ. පොඩි මහත්තයා කොහවත් යන්න ඕනේ නෑ. මෙහාට වෙලාම ඉන්න. පොඩි මහත්තයා බය වුණාද? නෑ නෑ නෑ. වසන්ත බය වුණාද? කොහොමද ගෑනුන්ට බය වෙනවද අනේ? මං ගෑනුන්ට නම් බය නෑ. ඔබ ගෑණියෙක්ද? ඒකත් ඇත්ත තමයි. මේ නාන්නදා නෑ හාන්ට. ඉන්නකම නවල ගන්නට. පොඩි මහත්තයා. පොඩි මහත්තයා දැන් අපේ කෙනෙක්. පොඩි මහත්තයාට මුකුත් කරදරයක් වුණොත් මං එතන ඇති. මම යනවා. අඩිය අප්පා රුවිනියා මගේ අතින් ඇල්ලුවනේ. වසන්ත මොකද මේ තනියම හිනා වෙන්නේ? නෑ නෑ මොකවත් නෑ. මං හිනා වුණානේ. මං දන්නවා. හිතුවේ කෙල්ලෙක් ගැනනේ. සෙත්මිනි ගැන නේද? පිසුද? ඒ ගල් ලිබ්බි මට නොගීකින් කොච්චර දවද්ද? හරි එහෙනම්. මං ගැන. ආයෙකක් කතා කරමු. දැන් ඉතින් ඒ මගුලත් ආවරයිනේ. එනම් මං දන්නවා කා ගැනද හිතුවේ කියලා. රුවිනි ගැන නේද? ආයෙ මගුලක් කතා කරනවා. අපොජිට ඇහුනොත් එහෙම මාව කම්බස්. මං කැමති නෑ ඕන්න නැති කොළපන් වලට. අනේ ඉතින් හොවන්සේ අපිවත් ආරක්ෂා කරගෙන හත් වේලියේ මතු පරපුරත් ආරක්ෂා කරගෙන වැඩවාසය කරන්න ඕන. එහෙමමයි. හේතුහාමි අපි හිතාගෙන හිටියේ හත් වේලිය කම්මුතුයි කියලා. ඒ
වුණාට ඉතින් අපේ ගුරුකුලේ අපේ ශිල්ප ශාස්ත්‍රයේ අපේ දෙයියෝ අපිත් එක්ක ඉන්නවා හේතු ආමි රටේ මහත්තයාගේ කාලේ ඉවරයි අලුත් ගෙදර නෝනාව ඕගොල්ලෝ ය මොන්න උප්පර වැටි දැම්මත් දැන් කාලේ කොල්ලෝ බොමාණ්ඩ පාළේයෝ මිනිහෙකුට තමුන්ගේ උපන් ගබට ණය ගෙවලා ඉවර වුණාම සැනසෙල්ලේ මැරෙන්න පුළුවන් මගේ ණය ඉවරයි හේතුව මනුරංගලා සෙත් මිනිලා මගේ දරුව උන්ගේ ණය බේරගත්තා එහෙනම් එහෙනම් ඔය කාණ්ඩේ බොහොම එකතුයි දෙයෝ ඉස්කෝලේ නෝනා එව්වේ ඕකටනේ දෙයෝ නොදන්නේ කරන්න ඕනේනේ පෞගිය දවස් ටිකේ මං හිටියේ හේතු හාමි දෙලොවටම නැති මිනිහෙක් වගේ ඇත්ත ඇත්ත රුවල් පගින්දරක් ඇහිතේ තිබුණේ මටත් එහෙමම නැතුව නෙවෙයි හැබැයි ඉතින් මගේ හිතේ දුකක් ගින්දරක් ආපුවාම මං ඇවිල්ලා දෙයියන්ට කන්ලව් කරනවා අපේ දෙයියන්ට කතා කරන්න ආයේ තෝල්කේ ඕනේ නැද්ද දෙයියනි ඒක නම් හොඳා මේ ටික දොහකින් හේන පැත්තේ ගියෙත් නෑනේ යන්න ගොහින් බලලා එන්න යමු පොඩි මහත්තයා ආ නෑ 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 වසන්තනේ එන්නකෝ නාගන්න අපෝ හොඳට තියෙයි ගෑල් ළමයි එක්ක ජෝඩු දාලා නාන්නද අපිට කියලා තියෙන්නේ ගෑල් ළමයි නාන තැනක බලන් ඉන්නවත් එපා කියලා ඉතින් මං ගෑණියක් නෙවෙයි කිව්වේ වසන්තමනේ ඒ වුණාට ගෑණියෙක් වගේනේ කොණ්ඩේ දිගයි එතකොට එතකොට තව කියනවා බලන්න අපෝ මට ඔවා කියන්න බෑ මට ලැජ්ජයිනේ තියෙන මනමාල කම විතර ඕන් ඉතින් උඹට කේන්ති කියන්නේ මට තරහ ගිය නෑ මේ හෙටත් එන්න පත්තරේ ගෙනියන්න ग्रह दोष දැන් කිසි දෙයකට බය වෙන්න එපා. සියලු දෝෂ නිවාරණයි. දැන් ටික කාලයකට පස්සේ තමයි මට මේ ආපහු කරදර ආවේ. අමාරිස්ට කියන්න සතියක වෙලින කිසිම දෙයක් හරියන්නේ නැහැ නේ. ඕවා ඔහොම තමයි නෝන. අපිට විතරක් නෙමෙයි රාජ අමාත්‍ය මැති අමති ගොල්ලන්ටත් සිද්ධ වෙනවා. පූජාවක් එහෙම තියලා සිස්සාන්තියක් කළාම හරි. ඇත්තම කිව්වොත් අමාරිස් මට පේන විදිහට ඔය රුවනි පැමිණිල්ල අස් කරගන්න හැදයි. ඔය කිව්වට ඉස්කෝලේ උන්දටවත් රුණිටවත් රටේ මහත්යට හෙලින් යන්න බෑ. නැතුම් මේ වංගියේ කොහොම හරි අපේ කිල්ලක් ඔය ගෙදරට දීග දුන්නොත් ඉතුරු මනාවත් කරාපි. ඒකත් ඉක්මනටම වෙයි. එහෙනම් අමාරිස් මං ගිහින් එන්න. හොඳයි නෝන. දෙයියන්ගේ බෙවිතයි.
නූනත් ඒකක් ගේන්නද අනේ පා කරුණාවති වැඩ ගොඩ ගැහිලා ඒව මේව හින්දා මගෙත් වැඩ පාළු වෙලා සෙට් මිනිත් නෑනේ මගේ අත්ත කැඩිලා වගේ නූන සෙට් මිනි කවද වගේ එවිද එයා එහෙ වැඩ ටික ඉවර කරලා මන රංගලත එක්ක ඉක්මනට මෙයි කරුණාවතිට තෑගි බෝක තරම් මෙයි මොකද යාට ඒවට ගොඩක් සල්ලි හම්බ වෙනවනේ ඒවනම් මට නැතුවට කාරි නෑ නූනු කෙල්ලා අපහු gedera ආවොත් ඇති හැබැයි නූනු මොකද්ද ඔය සිද්ධ වුනේ ඒක කරේ මනරංගයි ගෝවින්දු අපි කිව්වත් කරුණාවතිට බෑනේ සෙට්මිනිව නවත්තන්න සෙට්මිනි නිකන් විනාශ වෙනාට වඩා හොඳයි නේද ওই වගේ දෙයකට යොමු වෙච්ච එක ඒක නම් හොඳයි තමයි ලුවිස් මහත්තයත් එක්ක කෙල්ල ගියේ හින්දා මං හිතුවා උන්ද අපිට මුසාවක්වත් ඇද බානවද කියලා මෙතනින් එහෙම ගියාට බස් එක ළඟ ගොමුදුගේ වාහනයක් තිබ්බා සෙට්මිනි යන්න හිතාගෙන ගියේ මෙහෙම එයාක හරියටම කරා ওই විද්‍යම්මට කලින් කිව්වනම් මම මේ හැටි දුක් විඳින්නේ නෑනේ නෝනා එයා යනවා කියලා දැනගත්තට මං හරියටම දැනන් හිටියේ නෑ ගියාද නැද්ද කියලා ලුවිස් කියන්නේ මහා හොරෙක් පුරුකාරෙක් මටත් සැකයක් තිබ්බ නිසා මං කිව්වේ නෑ නෝනට ගොඩාක් පිං මගේ කෙල්ලෝ බේරලා දුන්නට මං නෝනට තේ එකක් හදාගෙන ඉන්නම්කෝ අරුන්දති දැන් සෙත්මිනි ආපිට ආපුවාම තමයි අලුත් ගෙදර උන්ට තරු පෙන්න ගන්න. ඔය පත්තරවල විස්තර ටික උන්ට පෙන්න යවන්න තමයි තියෙන්නේ. හේතුහා මි මොකෑ මේ බර කල්පනාවක. මෙයා ගුණාති මං පවුගේ දොහේ. හරි සන්තෝෂෙන් හිටිය කෙල්ල ඉන්නේ හින්දා. දැන් ඒක යාපව යන්න තියාගත්තහම මං ආයෙත් තනි වෙනවා. දැන් එතකොට රුවෙනිගේ කල්පනාව ආයෙ මා පිට යන්නේ. වෙන මොක කරන්න? ඒ කිව්වේ පය ගහලා හිටගෙන ඉන්නේ. මනං අතර කොයාගත්තු හින්දා. මේක ඉඳලා වෙන මොක කරන්නද? ඕනි මනාපණන් ඉතින් ඔය හිටියාම මොක වෙනවද? ආල බැලුවනම් මොකද? මට බයයි ඒකේ ගමේ ඉන්නවට. ඒකේ සෙත්මිනි හින්දා නයි පොලොංගු එක්කනේ අල්ලලා ආවේ. ඒකේ තනි ගෑණි. ඒ මෙහෙකුත් තිනවා තමයි. ඕනිකින් අහලා බලලම හොඳ විදියක් කරන එක තමයි හොඳ. මොකද ඕනිට අපි හිතනවට වඩා කල්පනාව තියනවා හේතු හර. මේව තමයි මා හිතයි. මන් දකින්නේ ඔබ පායලා අරුන්දතී